මුස්ලිම් මිනිස්සු හොඳ මිනිස්සු. ඒ ඇත්තන්ගේ හජ්ජ උත්සව කාලෙට බුරියානි පිඟාන අරගෙන වටලක් පං කෝප්ප ටිකත් එක්ක පන්සලට ගෙනල්ලා දෙනවා. අපි අවුරුදු කාලෙට කැවුම් කොකිස් ටික හදාගෙන කිරිබත් ටිකත් කිරිඅලුවත් ඒ මිනිස්සුන්ට දෙනවා. එහෙම බෙදා හදාගෙන සහජීවනයෙන් ජීවත් වෙච්ච ජාතියක් අපි. මුස්ලිම් ප්‍රජාවට සුද්ධ අයිතියක් තියෙනවා කුරාණයේ තියෙන ඉගැන්වීම් වලට අනුව ඔවුන්ගේ ඇවතුම් පැවතුම් සිතුම් පැතුම් සකස් කර ගැනීම. ඒක ස්වාභාවිකයි සාධාරණයි. ඒක ඔවුන්ගේ සුද්ධ වූ අයිතිය. අපි අයිතියට ගරු කරන්න ඕන. මේ හලාල් සම්බන්ධයෙන් විශේෂඥ හැරෙට කටයුතු කරන උලමා සභාවේ ප්‍රධානී අපේ ආයතනයට ආවා අපේ ආරාධනාවෙන්. ඒ වගේම මම හිතන නම් ඒ හැටියට මතක නැහැ. මට කෙනෙක් මතකයි, ඔහු තමයි වැඩිපුරම මේ සමාජ කතිකාව යෙදිලා ඉන්නේ මුස්ලිම් සමාජයේ නිල තල ගොඩාක් ඒ ආයතන වල දරනවා මිස්ටර් අමීන්. අමීන් මහත්මයා ඇතුළු 20 දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායමක් අපේ කාර්යාලයට ඇවිල්ලා අපි තුන් පැයක් විතර අපි සාකච්ඡා කළා. ඉතින් එදා ඉතාම හොඳ සාකච්ඡාවක්. මම මුලින්ම කිව්වා මුස්ලිම් ප්‍රජාවට හලාල් ගැනීම ඒක සුද්ධ වූ අයිතියක්. අපි ඒ අයිතියට ගරු කළ යුතුයි. මම ඔබට වගකීමෙන් කියනවා අපේ වෙබ්සයිට් එකට යන්න. ඒ වගේම අපි පවත්වගෙන මම හිතන්නේ පේජස් දෙකක්ද කොහෙද තියෙන ඒවට යන්න. ඒවයි ගිහිල්ලා බලන්න. අපි දාලා තියෙන පෝස්ටර්ස් මොනම හේතුවක් නිසාවත් සිංහල දරුවන්ට අපි ආරාධනා කරලා තියෙනවා, දරුවනේ කිසිම ආගමික නායකයෙකුට, කිසිම ශාස්ත්‍රූවරයෙකුට, කිසිම ජාතියකට, කිසිම ජනවර්ගයකට අපහාස වන විදිහට කටයුතු කරන්න එපා. ජාතික ව්‍යාපාරයක් කියලා කියන්නේ එතන මෙතන මේ ගහ කොට ගහ බැනගන්න රණ්ඩු සරුවල් කරන එකක් නෙමෙයි. ඒක කරන්න ඕන වෘත්තීය ලෙස ඒකට ශාස්ත්‍රීය කියවීමක් තියෙනවා. මොකද අපි මේ වැඩේ කරනකොට නාරදාර පුංචි පුංචි කල්ලි කණ්ඩායම් බිහි වෙන එක ස්වභාවයක්නේ. දැන් LTTE මුවාවෙන් කොච්චර මිනි වැරුවද මිනිස්සු. JVP කාලෙත් අපිට මතකයි JVP මුවාවෙන් පෞද්ගලික අමනාපකම් දුරු කරගත්ත මිනිස්සු. ඒ වගේ මේ යමක් හැදෙනකොට ඒක ඒකෙන් පිටිපස්සේ පුංචි පුංචි කල්ලි කණ්ඩායම් බිහි වෙනවා. ඉතින් ඒක හරි අමාරුයි. දැන් මේ කොහොමද ඉරක් ගහලා වෙන් කරගන්නේ අපි හැමෝම? සමහර ඒවා බොදු බලසෙන සංවිධානයේ තමයි ඔක්කොම accounts එන්නේ අපි අපේ අපේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. ඔබ වහන්සේලා මේක මේ දැනුවත් කිරීම කරන සමාජයේ මේ හැම මේක අපේ එකක් නෙවෙයි. අනිවාර්යෙන් සහ අපි සියලුම ආරක්ෂක අංශවලට කියලා තියෙනවා. අපි රැස්වීමක් තියෙනකොට වේලසිරින් කියන අපේ රැස්වීම මෙන්න මෙතන තියෙන්නේ. මේ අය තමයි මේකේ කතා පවත්වන්නේ. අපේ සීමාවන් අපි කියලා තියෙනවා. මොකද අර වෙලනාම් වලට විරුද්ධව යම් කිසි කටයුත්තක් සිදු හරි වැරදි අපි පිළිකුලෙන් හෙලා දකිනවා. ඒක තමයි මම කියන ආර්ධික වචනයක්. මේක ජාතික ව්‍යාපාරයක්. මේ ජාතික ව්‍යාපාරයක් කරන්න බෑ වෘත්තිය නැත්තම්. කඩයක් ළඟට ගිහිල්ලා බෝඩ්ඩුස් ඉගෙන කෑ ගැහුවයි කියලා ඒක නොවිය යුත්තක්. මුස්ලිම්වරු ව්‍යාපාර වලට දක්ෂයි. අපි ඒකට ආශිර්වාද කරන්න ඕනේ. රට ඉදිරියට යන රට ඉදිරියට යන ඒ මිනිස්සු මොකද අපේ කොච්චර ඒ ආයතන වල වැඩ මේ වැඩ රස්සාවල් කරනවද? අපි විරුද්ධ වෙන්න ඕනේ මේ රටේ මේ ව්‍යාපාර කරන. දැන් අපි දැන් අපි හිතමු මුස්ලිම් අය දරුව හදන්න දක්ෂයි. ඒගොල්ලන්ගේ හැකියාවනේ. සහ මුස්ලිම් ප්‍රජාවට දරුව සම්පතක්. අපේ උන් දරුවෝ හැදුනේ කියලා ඉතින් අපි අපිට දැනගන්නවා මිසක් අපි මුස්ලිම් වරුන්ට බැලලා හරියන්නේ නැහැ. අපේ අය ව්‍යාපාර කරන්න අදක්ෂ නම් අපේ උන්ට ටොකු වෙනලා හදනවා මිසක අර ව්‍යාපාරයෙන් ගිල දික්කල චෝදනා කරන එක වැරදි නේද? ඒ නිසා මම එකයි අපි වෘත්තිය මේ කටයුත්ත කරන්න. අනිත් එක බලන්න අපේ වෙබ්සයිට්ස් වල අපේ ලිපි ලේඛන වල අපි කවදාකවත් එක වදනක්වත් කියලා තියනවද කියලා ව්‍යාපාරික ස්ථානයක් පුජ්ජලයක් අරමුණු කරලා කතාවකදීවත් අපි කියන්නේ මේ අර එහෙම ටොපි තියෙනවා එහෙම නැත්තම් මේ අර බදු බඩු නැහැ. එතෙන්ට අපි පහත් මට්ටමේ වැඩක් නෙමෙයි. මොකද අපි ධර්මයේ තුල ශික්ෂණය වෙලා කියවීමක් ඇතුව භාවිතාවක් ඇතුව ඒ වගේ අතීතේ අපිට අවුරුදු 15ක 20ක අත්දැකීම් ඇතුව ජාතික ව්‍යාපාරයට නායකත්වයක වැඩ කළා. එහෙම අවබෝධයක් ඇතුවයි මේ ගමන යන්නේ.